ර්ක කරන පුලන් ආන්ුවට පහලවක් ලැබුණ. ඒ නිසා ඔහුන් දිනුව කියලලා නමුත් පානේ බලය තනික කර බාගෙනීමට ොහැකිත් එක තුමයි ්‍රතිපල තිබන්නේ. එකක් ප්‍රතිඵලය පහළවයි පහළවයි. විපක්ෂයට පහලවයි ආණ්ුවට පහළවයි. චන්ද බල චන්දදයා බැලුවෝත් චන්ද දාහත්දාහක් දන්නකොට මාලිමාව. ක රුද්දව දහනම දහ ප්‍රශවලලා තිබෙනවා ඒකින් පේන එක කතත් ව නවා. එකතමයි මහජන මටය දැන් කොයි දිසාවට නැබරන්න නැබුරු වෙන්න කියන එකක් ඉතා පැහදිලිව අපිට පේනවා මේ එක තමයි සික්නලක දැම් මහමතිවරණයට දෙන සික්්නල්ලට පැහැදිලි. මොකද හේතුව දැම් මහජනතාව මාලිමාවට චන්දේ දීලා ජනාධිපතිවරේ පත්කරගත්තත්. ඔුන් ආණ්ඩුව මාලිමාවවට දෙන්න සූදානම් නෑකිනක තමයි මේ ප්‍රතිඵලයේ දිහා බලපොම අපට විග්‍රහ කරන්න වෙන්නකට සාමාන්‍යයෙන් එ චන්ද ප්‍රකාශවන දිහා දෙයා බලපුම සහ අපි ඇල්පිටයේ සාමාන්‍යය චන්දපදන මේ හැසරීම දිහා බලපම හැම වෙලාවකම ඔය තත්වය ඉතාමත්ගැඹුරින් විග්‍රහ කරලා තිබෙනවා. එනිසා මම කියන්න මේක තමයි මහා මැතිවරණය ප්‍රතිඵලයේ පිළිබට ජනතාව ලබාදෙන සික්නල එකයට. ඒ මතිවන ම සික්ල්ල ක්මුණ ැප කරන්නට පොටක් පදනාවගේ ලා ඇට වශෙන්ම ඔඕු ොද හේතු ම ඔව් කියල කියන්නේ දැන් ඔය ඇල්පටයේ ප්‍රතිඵලය නරක විදිහර තිබුණරම් ආණ්ඩුව කොච්චර කෑගහයිද. ඒ වගේම නරක විදියට විපක්ෂය පහස්සට දාලා ආණ්ඩුවට තාමත් විශිස්ත ජයක් ලැබුණය කියලා කියමින් ඔවුන් මතිතුවරනට පච්චි කරට තිබුණා හැයි අදමො වෙලා තින ආන්ඩො හ ැයි ආඩු වෙලාතිබෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය දිනාගන්න උඩ තින සැකය තවත් උග්‍රවෙලා තිබෙනවා. ඒවගේින් විපක්ෂය ජයග්‍රහණය කරයි කියල සකය දැම් මහජනතාව තුළත් ආ්ඩුව තුළත් ති වෙනවා. ට ආරක්ෂපශ්නයක් වලා ඒක්ම දගම්මන්ල ඇස තවත්වර්තාවක් කලට දානවා ැනල්පෝත කර බොරු ඩිය කත් කියලලා දේත් එක්ක අපිට තේවා හාාලමියට දිනකෙන හහා පාලමියයට කොවත් ගන්නනෑ මේ ඔක්කොමත් එක්ක සජභේයට මහමැතිවරණ නවතත් බලියල්ලන්න පුළුවන්වෙයිද. ඇච්චටම බොරු කියලා ආණ්ඩුවක් ගත්තහම ොරු කියලා ජනාජිපටි වරණය දිනුව හම මේක තමයි මුණන දෙදතින යයටාර්ථය.ඇත් මේ රටේ ජනතාව ඇන්දුවන මොද වේදිකාවල කියපු කතා ඇතන හොරු අල්ලනවා හොරකන් කරපු දේවල් ගේනවා පෑ විසිහතරක් ඇතුලට දනුවන්දෙනවා කොච්චරදේවල් කිවත් ජැඹබල මේරටේ සහල්සිගේ හිගයක්ති නො. එතො මේ හාල්හිගේට මොකක්ද උත්තරේ හවෙල්ල පොට හල්ගගේ නොවන එක්කො පිටන්ගේ නඕන ඒ නත්තං. මේ විසාාල ව්‍යාපාරිකයන් හංගෙන හාර්තික ඉිය දම්න්නො. දැන් ඒව කර ආඩුවට පුළමුගුණුවත් ආණඩුුව කිසිම බලයක් නැතු ඉන්නේ. දැන් අනිත් බඩු ගත්තත් ඒෙමයි. මිනිසු ජීවත් කරවනට අවශ්‍ය බඩු බාණ්ඩවල මිල තාමත් වේගෙන් වැඩි වෙමින් තිබෙන. ඒගේ බා්ඩ හිදයක්ක් තිබෙන. මේ කත්වය දැක්කහම ආ්ඩුවට රටපාලනය කරන්න පුළුවන් මටමකට තියනොයි කියලා පෙන එක කාරණාවත්තමයි පල පුරද්ද නැතිකම. ඒවගේම අවශ්‍ය කණ්ඩායමක් නැතිකම. ඒයකත්වක් ැකම එකනමයි මේ බිඳ වැැටිමින් පේන පැහැදිලිවම මේ න්‍යයපත්්‍රය වෙනස් කරමින් මහා මැතිවරණය ජයගන්න අපිට පුළුවන් සමක් ජනබලවයකට පුළුවන්. ජාපි කියන්නේ ජනාධපතිවරය පත්ල ඉන්නවයි කියලව පුටුව ඉන්නව එක කියක පිසිම් බාවක් නෑ. මොට ජනාධිපතිවරණයේදී ජනාජපතිවරයගේ න්‍යායපත්‍රයන හරුල්ලන එක. ගේ හොරුට දඩුවන් දෙනක ඒවගේ හොරකංකරපු දේපල බත්කම් පිද් විදේශරට තිබෙනවනම් ඒවා ගනක තම යෝග නයාය පත්‍රය වනේ ඉතින් රටහදන වැඩපිවලක්ග නතාකර අපි විතරයි. ඒහමනං මේ මහා මැතිවරණයෙන් අපි ජයාරගන අපි ලැස්ති රටහදන්න ජාතිිපතිවට හොරුල්න්න ක ලලාබද.